ඊයේ මධ්‍යම රාත්‍රියේදලා බොරු සද්ද දාලා කස ගහලා මේ කරලා බිල දෙමිතිවරයත් සියලු මේ මතවාද හදලා පාංගෙදී රුපියල් 10ක් අඩු කරා. ඒතර පාංගෙදී රුපියල් 10ක් අඩු කරේ කීයට පැවති මිලකින්ද? ඒතර පාංගෙදී පැවති මිල කීයද? රුපියල් 10 අඩු කරන් පස්සේ වර්තමානයේ පාංගෙදී මිල කීයද? ග්‍රෑම් 450 අපි හඳුනගන්නේ කොහොමද? ඒක හරියටම ග්‍රෑම් 450ක් තියෙනවද කියලා දැනගන්නේ කොහොමද? එමනම් පාන් අලි කරන තැන්වල තරාදී අනිවාර්යද? මේවට උත්තර නොදී මේ පාන් මිල මේ අඩු කරා කියලා රුපියල් 10ක් අඩු කරා කියලා තියෙන මිල කියන්නේත් නැහැ, අඩු කරන් පස්සේ අලි කරන මිල කියන්නේත් නැහැ. එහෙම නැතුව 10ක් අඩු කරා කියලා කීයකද කියලා ප්‍රශ්නයක් අපිට එනවා. ඒ නිසා ජයවර්ධන මහත්තයා කියනවා ඔබතුමා වෙළඳැමැතිවරයත් එක්ක හිතවත් අපි දන්නවා සත්‍ය අධ්‍යක්ෂකවල්ලා හිටියා. ඔබතුමාට පුළුවන් මේවට අවශ්‍ය නීති රීතිත් එක්ක කතා කරලා පාරිභෝගික අධිකාරියත් එක්ක මේක උපරිම සිල්ලර මිලත් ප්‍රකාශවත් කරන්න. ඒ නිසා බේකිරිමියන්ගේ සංගමයට මිල පිළිබඳව ප්‍රකාශ කිරීමට කොන්දක් නැතිනම් ජාතික පාරිභෝගික පෙරමුණ හැටියට අපි මෙවත්ත සාක්ෂි ඇත මාධ්‍යර පෙන්වලා තිබෙනවා මේ වරණ බේකිරිමියෝ සමහර තැන්වල අලිවි කරන මිල ගණන්. ඒ නිසා රුපියල් 10 මිල අඩු වීම කතා නෙමෙයි, පාංගෙඩියක් ග්‍රෑම් 450 රුපියල් 130කට දෙන්න පුළුවන්. ඒ නිසා පාරිභෝගික ඉල්ලා සිටිනවා රුපියල් 130 130ට වඩා සත්ත පහක් කඩපුර ගෙවන්නපා ග්‍රෑම් මාර්සි වනා පාන් තියෙන්න ඕන. බේකරිමියන්ගෙන් ඉල්ලා සිටිනවා පාන් අලෙවි කරන සෑම තැනකම තරාදියක් නැත්තම් පාන් ගන්න එපා කියලා පාරිභෝගිකයන් ඉල්ලා සිටිනවා.